අද පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුවා. මන්ත්‍රීවරු 118 දෙනෙක් එම රැස්වීමට පැමිණ සිටියා. 118 දෙනාම කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පත්වීම අපි පිළිගන්න ඇති එක පන්විලිය තමයි ඒ සියලු දෙනාම දුන්නේ. ඒ සියලු දෙනාම ඉල්ලා සිටියා අකිතරම් ඉක්මනට පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුව තුල තන්ත්‍රයක් ගැනීමෙන් පසු බහුතර සහයෝගයේ තියෙන පුද්ගලයාට ග්‍රාමාන්ත ධූරය පිනමන කිව්වා. පාර්ලිමේන්තුවේ සභානායක හැටියට අද මම ගරු කතානායකතුමාට ලිපියක් ඇරියා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. මොකද මේ අග්‍රාමාත්‍යවරයා පත් කරලා තියෙන්නේ ඒක ඒකපාක්ෂික තීන්දුවක්. ඒක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. එතුමාට බලය තියෙනවා. මොකද එතුමා කාටවත් යටත් නැහැ. එතුමාට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින්න. ඉතින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද විධායක ජනාධිපතිතුමාට පැහැරගන්න බෑ. අපි කතානායකතුමාට කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න. මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. අපි පරාජය වුණොත් අපි මේ සටනෙන් අයින් වෙනවා. මූලිකව අපේ අරමුණ තමයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ. අපි දෝෂාභියෝගයක් ගැන අපි කල්පනා කරන්නේ නැහැ. නමුත් අනාගතයේදී අවශ්‍ය වුණොත් අපි ඒකත් කරමු. ජනාධිපතිවරයා විසින් මිලවසේ දැනුම් දීමක් කරලා කියලා අපි දැනගෙන නැහැ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා යම් කිසි තැනකදී ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒක අපිට පිළිගන්න බැහැ. ජනාධිපතිවරයා විසින් ඔබතුමාට ඔබතුමා දැන් කිව්වා වාචිකව දැනුම් දුන්නයි කියලා ඒක ගැසට් නිවේදනය මිලවසේ ලැබුණු වෙනවා. එසේ නොවෙන්නේ නම් ඔබතුමාගේ බලතල ප්‍රකාරව මේ පාර්ලිමේන්තු මහාම කැඳවලා